මෙවර එල්පීඑල් තරගාවලියේ කලම්බු ස්ටාර් සහ කැන්ඩි වෝරියර්ස් අතර තරගයේදී දැඩි කතාබහකට ලක් වූ ක්‍රීඩකයෙකු බවට පත් වුනේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර. ඒ අවසන් පන්දු වාරයේදී ලකුණු 16ක් ලබා ගත යුතු තිබියදී ලහිරු කුමාර යව මුල් පන්දු 3න් 6 පහරවල් 3ක් ලබා ගැනීමට සික්කුගේ ප්‍රසන්න සමත් වීමත් සමගයි සික්කුගේ ප්‍රසන්න පන්දු 6කදී 6 පහරවල් 5ක් එල්ල කරමින් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයුවා. මෙම දැවැන්ත ප්‍රහාරයත් සමග වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සංවේදීව කඳුළු සලමින් ක්‍රීඩාගාරය වෙත යන අයුරු සහ ඔහුටම බැන වැද ගන්නා ආකාරය එවැගේම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් මෙන්ම කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් සහ සහෝදර ක්‍රීඩකයන් ඔහුට උපදෙස් දෙමින් සංසුන් කරන ආකාරයකුත් පෙනී ගියා. මෙවැනි ප්‍රහාරයකට ලක් වූ ක්‍රීඩකයෙකු මානසිකව ඇදවැටීම සාමාන්‍ය ස්වභාවයක් වුවත් ලහිරු කුමාරට විසයිවිස ලෝක කුසලානේ දකුණු අප්‍රිකානු තරගයේද මෙවැනි අත්දැකීමකට මුහුණ පෑමට සිදු වුවා. එය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට පවා යම් යම් චෝදනා විවිධ පාර්ශව එල්ල කිරීමට සහ ලහිරු කුමාරට චෝදනා එල්ල කිරීමට කාරණයක් වූයේ එම තරගයේ ජයග්‍රහණය කරා නම් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට හැකියාවක් තිබූ බව පවසමින් මෙවැනි තත්වයකදී ක්‍රීඩකයෙකු මානසිකව වගේම දක්ෂතා අතින්ද සවිමත් වීම අතිශය වැදගත් වීම බොහෝ දෙනා කතා බහ කරනවා. ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිං හා ලහිරු කුමාර අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සාකච්ඡාවක් ඇති වුණා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හිරු ඇඳී සිටින ලසිත් මාලිං හා ලහිරු කුමාර අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී ලහිරු කුමාරට ලසිත් මාලිංග ඉනිමක අවසානයේ පන්දු යැවිය යුතු ස්වභාවය ගැන උපදෙස් රැසක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ලහිරු කුමාර මෙම තරඟ දෙකේම සිදු කළ වැරදි ලසිත් මාලිංග පෙන්වා දී තිබෙනවා. එම වැරදි වලින් නිදි අවසන් පන්දු වාර වලට පන්දු යැවිය හැකි උපක්‍රම ගැනත් ලසිත් ලහිරු කුමාරට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වහාම ලසිත් මාලිංග ලහිරු කුමාරට පුහුණු සැසි කීපයක් පැවැත්වීමටද එකඟ වී තිබෙනවා. හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සැලකෙන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ඉනිම අවසානයේ පන්දු වාර යවන්නේ කුලෙස නැතිනම් බෙස්ට් ඩෙත් ඕවර් බෝලර් කෙනෙක් ලෙසයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.